ඔබ විශ්වසනය පුවත් කාටත් කලින් රටට කියන ස්වාතයෙන් රූපවාහිනී රත්්‍ර නවයි්‍යය ප්‍රධාන පුවත් පවිකාශය සමකින්. අදත් මලි මවධානයේ ප්‍රධාන ප්‍රවති සිරස් තලවෙත කොරෝනා මරණ ලැස්තුුවට අදත් තුනක් එක්වෙෙද්දී. කොරෝණපුකුරටත් පන්සියේ තිස් දෙකක් රත්මපුරේ පරේ මැණික් වෙළඳෝ. සිර් බැහැකිියයි වැනික් පොකුරක් ගැනත්්්‍යයක් නීති රෙගුලාසි මාජල හිතකාමී කරන්න ජනපති නියමෙන් කොමිසමක් එකුළුස්මිනිදා පාසල් ඇරියත් පළමුුවසරේ දරුවන්ට දොරොට වැසේ. තෝකියෝ කොරෝනා පොකුර උග්‍ර ලෙසම එහලය්දී හදි සිතත්ත්වයකුත් වනුවේ ජනාධිපතති ෝටාාවේ රාජපක්ෂ මැතිතුමා අද රචී නිලධහරීන්ට වටිනා උප දෙසක්තිී ලාතියෙනවා. ඕනජිත එතුමා කියලා තියෙන්නේ කාරලවලත වෙලා ඉන්න ඇතුව ගමතගහින්. ගමි මිනිස්සුගේ ප්‍රශ්දිහා භානුෂ්‍යය බලලා ඒ ප්‍රශ්න කඩිනැබින් විසඳන්න කියලා. ජනාධිපත්තුමා මේ උප දෙෙස නිලධහරීන්ට දුන්නේ ගම සමඟ පිළිසඳරක් තුලින් වැඩ සමක යලිකමට ජාතික වැඩස්රහන ගැන රාජච නිලදහරින් දැනවත් කරන සාකච්ඡාවේදී. මෙරට වගල් හැකිදේ වගාකර පිට ගොියයාට ඇදියන්න මුදල් පේරටේ ගොියගේ අත ැබීමට සල්ස්වන්නේ ජනතිිපති ගොටාවේ රාජක්ෂිතුම හිදී ප වාදුන්න. ෘෂි මාන්තය ගා ටියම් හ ගවිජතාවට අවශ්‍ය ජලය පහර මෙෙන්ම තාක්ෂණක දැනම ලබාදීම සහ ඉඩම්ගටලිසිඳීම රජයේ පමුඛ අවක්ෂතාවක්. මෙවර අයවයි එ වෙනුවෙන් විශාල මුදලක්වෙන් කරති වෙනවා. නීති තියන්නට පුළුවන් වැයි නීති ක්‍රියාත්ම කරනකොට අපි බලන්ඩඕන ඒකම කොහොමද ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නේ කේල. මූලික අරමුණ මොකක්ද කිය එක තේරු මා අරගෙන ඒ වෙනුවෙන් අපි. ද කරන්නකවුන්. ඒ ගමේ විධාංශවල. තිබෙන මේ සුළ සුළු ප්‍රශ්න මනුෂයෝ විදයටට මිනිස්ස විට මනිසුති බල ප්‍රශ්නහඳනාගන්නව නම් පහසේ මේවා විසඳාන්නට පුළුවන් ප්‍රශ්නෙන් මේවා විසඳීමට තමයි අපි ගමටයන් මම මහජන නියෝජිතයන්ගේ ඇමතිවරුන්ගේ රාජ්‍ය අමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ නිලධාරීන්ගේ ම ඉල්ලන්නේ ගමට ගෙහිල්ලා මේ ගමේ ප්‍රශ්න කඩිනමින් විසඳන්. ශසයි විසික ඇවැයි යෝජනා වලියෙන් විශාල මුදලා රටේ දේශය කර්මමාන්ත සංවර්ත් නයද වෙන් කරලා කිය පව් එක්යි වෙලාවත් නිකන් සල්ලි ෙදන ව්‍යාකෘති පටගත්ත නෑ සන්ද බලාගෙන හදපු වකුරක් කුමාවක් මේ අයවැලියකනේ නෑ අපේ පෝඩාව ජනතාවට කරන්නේ නෑ කියලා අපි මදාම කියලති නිසා ඒව යෝජනාවලිය ඉ්‍ර්‍යාත්ම කරන්න. විදේශය මුල්ලි විශෂේ සංයෝ අපිට අවශ්‍යන මේ ඒයවැ යෝජනත් ්‍ර්‍යාත්ම කරන්න අපේම රජයේ නිලදාත්. එව ජනතාවගේ අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයට හසුරුවාගෙන වැඩ කරන. අභියෝගය තමයි ඔබට ්‍රාමිය යෝජනාත් අපිට වන්න.ගම්ම එකක තීන්දුගන්න ඇතුව ප්‍රමාණකූලව හැම පැත්තක්ම විමසලාත් යෝජනාරගෙන තමයි කරන්න ඉදිකිරීමම් කටයුතු කරන්න ඕන ඒසි අල්ලක්ම ආරක්ෂා වෙන විදිහයට ඇල්ලු ඒවල් බල්ලලා යෝජනා කරන්න. ප්‍රදේශ වශය පති ට විදිරි පත්කිරීම ේහිදී අවස්ථාව හිමුණ තිකර ජනාද පත්තුවා න්ද ය ොට පරද පැති කින්නති ඒයන ජීවි කලාපතුලට ඇතුලලා තියනෙනවා අපේ අ පාරම්පරික ගොවින්ගේ ඉඩ කඩට. ඒගොල්ලන්ට අවශ්‍යකර වැවමු තියනමේ ඇතුයි. යව්ගම හද විච්චේ හැඩ යනවා. උපදෙස් දීල තිබෙනවා ගල්දැමීම නවත්තන්නට තනිත්තකඒ අවශේෂ භූමි ප්‍රමාණය වගරන්නට දීල ති පත්ම මැත්තුවේ ොච්චර අපි කිවත් මනිසුන වඩන් කියලා අලියයා නොවන වන සතුන්ගේ අපේ ප්‍රදේශ මනිස් වනන්ත ප්‍රමාණ දුක්විෙනු ම වගාගත්ත බවබෝපටික පරෑයක් වෙන පොට එක්ක රවා කාලගකිහිල්ල. එක්ක වඳර නාසරන එක්ක මොනරැ විල්ල වෙන එක්ක දඩු න වාස කරන. එති මේ අවධාන ොම එන්න අපි යනතාවටකිල කියෙන වවන්නිසූ ප ක්කො මහල්ල දෙල්ඟ හම දවලම ස්වන්නන ගන්න ඒවෙනුට අපි අමාත්‍ය අංශය කුද්දාලා ඉලාන්ට කාර්ය සාධක බලකායන් දෙකක් අපි දමලා මේ ගැන අධ්‍යනයක් කරලා දැන්ගේ ගැන ක්‍රියත්මක කරගන යනවා මම අමාත්‍යන්ශය පත් ලකම්වරුන්ටත් මේකයි මනින්ම කරන්නට එල කියනවා විරුද්ධ පක්ෂය රැ හැමතැනම අලි යැන ගෝෂණ කරනවා අරියටත්නිකා මේ අලි පැටවුගෙහවේ මවට පස්සේවාගේ ඔුරුදුගාන තිබිලා ඒැන කිසිම දෙයක් කරන්න ඇතුව. දැයි නො ගෝෂණ කර කර දමුවට අලි ඇවිල්ලා කියලා. කැමිනෙට් සහ රජ්‍ය අමාත්‍යවරන් අණ්ඩුකාරවරුන්, අමාත්‍යශ දිස්්‍රික් සහ ප්‍රදේශලේ කමරුණන් ඇතුළ පරිසක් එමසාකච්ඡාවට එක්ව සිටිය මෙ අතර වත්මන්නේ තිරෙගුලාස මහජ්‍යනහිතකාමී විදිට සරල්ල කරඩ ජනාතිපතුමා අද කොමිස්සම කුත් පත් කලා. ධ දිനකුുෙන් යුक्് ොமிസබේ සම සभाාපතිරුം වන්නේെ ජනාතිපති ප්‍රධානனுුපදේශක ലലත් വරතුගමහතා සහ ോ केල් සമഹේ සभाපथെ, ക්‍රෂാන් බාලින් ්‍රമാතாய்යි. වත්ම ීති රෙගලාලසි හජන තකමි ලෙස සරල කිරීම සඳහපත් කරනු කොමිසමේලේ එකම් දූරට විශ්‍රමිකාමමාත්‍යයන්ශලකම් විතනගේ හතා පත් කරතිබෙනවා. ඉඩම් කළමනා කරන රාජ්‍ය ව්‍යාපාරීඩම් හා දේපල සංහර්තන රාජ්‍යමාතයන් ශෙල්ලකම් SDAB මොරලස විදුරබලා මාත්‍යන්ශෙලේකම් MMC4ඩ අපනයින සංහර්ධන මණඩලේ සභාපති සුරේෂ්ධමේල් රාජ්‍ය මූලෙ දෙපර්ත්මේන්තුවේ අදක්ෂ ජනරල් වැලිගමගේ. රජසවා පලස බා පළත්පාල නමාත्याංශයේ හිත අධ්‍යයක්ෂ ජනරල් චන්දන කුමාරසිංහ. සමගම් නීති විශේෂඥ ආචාරය හර්ෂ කරාල් ජනාධපති නීතිඥ නිහල්ජය වර්න ශ්‍රී ලංකා වරලත් ගනක අධකාර තිශාන් සුපසිංහ සංකින් කන්ස්්‍රක්ෂන් සමග මේ ප්‍රධාන විධායක නිල ධහරි ෆ්‍රංචිත් කුණ තිලෙ ශ්‍රී ලංකා යෝජන මඩලේ විධහයක අධ්‍යක්ෂිකා රයෙනකා වීරකොන් මගන් ටයිල ඉන්වස්මන් ිනන්ස් පල් අ්‍යක්ෂ මන්ඩල සාමාජක ජෙරට න්, නෂන් ට්‍රස්ට පැක්වේ අධ්‍යක්ෂ අර්යුන් පනාන්දුු.ස්පිල්ිය ර්චි මලස්නතේ කළමනක අද්‍යක්ෂ යන්. ලම්පෙේනා කර්මාන්ත මඩලේ මහලෙකම් ප්‍රධාන විධයකනිෙ දරේ නිශංක විජේරත්න සහ තීම් රිසෝර්ට සෑන් ස්පස් අධිපති චන්ද්‍ර වික්‍රුම් සිංහල මහත්මහත් පින් මෙම කමිටුවේ සෙසු සා මාජිකින් වනවා. කමිටුවට පවරඇති කාරයන් නිෙටුකිරීම සඳහා දිනානුවක කාලයක් කළබාදීති වෙනවා. සියකාරයෝ ක්‍රියත්මක කිරීම සංහාවශ්‍යතාව මත අදාල අයතන වෙතු උපද ස්ලබාදීමේ බලයද කොමිසම සතුයේ. ඒ වසරේ පලමුූ වස්රට ඇතුළක් කෙරෙන කිසිදු දරුවෙකු ජනවාරි එකකළු ස්වවැනිදා පාසල්වලට කැඳවන්නේ වැැහැයි කියලලා අධ්‍යාප නවාත්‍යංෂයේ ලේකම්පරයා අවධහරණෙන්ම කියනවා. ස්වතන්ඩු පානී හත්වනි පැෑස් සජී වරසටහන්ට එෙක්කු අවස්ථාවේ අමාත්‍යංශලයකම් මහචාරය කපිල පෙරාම හතා ව පව කියා සිටියේ. එගේම තමයි බස්සාහහිර පලාාතේ පාසල් වල එකකු ු ශ්‍රේණි පාමාක් ලබනින් විසේ පසුවන්දා ආරම්භ කන්න බදන් ලෙකම්බරයා එහිදී තවදුරටත් කියා සිටියා. කරුණ කරලා දෙමවපියන්ට කියන්නේ දෙදහස් විසික වසරේ පළවෙනි පන්තයට දරුවන් ජනවාරිමාසේ කොස්සද අපි හැඳුවන්නේ නැහැ ඒක කොවිත් අත්්‍යවතිකන්න එකක්නේ විසාම්ප්‍රදායිකව පාසල නවවසට ආරම්භ කරලා සති දෙකකට සති තුනකට පස්සෙ තමයි ඒ දරුව පාසලටන්නේ නිසා අධ්‍යාපනමාත්‍යයන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ වසරේ. ජනවාරයකොල් හා දෙකේ සිට දහතුන දක්වා පටන්ගන්නවා බස්නා ඉට සහ උදලාකරපු ප්‍රදේශ හැරෙන්න්න. පෙැබරවාරි මාසෙ දෙවනි සතිය පහොස්සෙන්ද වගේ දවසක තමයි අපි බලාපොත්තු වෙන්නේ මේ දරුවෝ වාසල් අරගෙනන මුකද හේතුව උබදන්නවා මේ දරුවොත් එක්ක එන්නේ දෙම ඔපියෝ මගක් වෙල් හමට දෙමවපිය විල කරොසතකොට මේක නිසා තමයි සම්ප්‍රදායකෝ එදාට පටන්ගන්නේ නැත්තේ. අප පෙබරවාරි මාසසි දෙවෙනි සතියේ ඒ ළමුන්ට නිල්ල වශයෙන් ආරාධනය කන්නවා ලමයින්ට එන්න කියලා. ලමනි ්‍රීයට නවසරට කවදක්ගත් ස්කෝලගිල්ලා නැති. අපේ චූටිම චූටි දුවලපතාලට ආදරනය දලපතාට. පාස්සල් ආරම්ප කලාට පස්සේ වගකීමෙන් වැඩකරමින් දරුවන්ගේ අධ්‍යපනය ස්සරහටගෙනයන සහය දෙන්න කියත්. ලේකම්වරයා දෙමවපියන්ගේෙන්ඉල්න්නේ මක්කලා. මේ පාසැල් අරින්නේ දේශපාලන කටයුත්තක් නොව. අධ්‍යාපන අමා්‍යයන් සිට ව්‍යවස්ථාවෙන් පැවැල්ල තියෙනවා. අවුරදු පහේසිට දාසය දක්වා සීලම දරුවන්ගේ සැමට අධ්‍යාපනයක් දෙම ඔපියන්ගෙන් සහ රටේ ඉල්ලීම මත තමයි කොවිඩ් වසගතය තුළ පාසැල්ලරින්නේ පාසැල සූදානම් කුරෝරුන් බලාගෙන්වා ආදරයෙන් ළමයි පිළිගන්න. වගකීම් විරහිතව කටතු කරන්නේ පා කරුණා කරලා සහයෝගය දෙන්න. ඕනෑම චෝදනාවක් අඩුපාඩුවත් තියෙනවා නං. <ending> ි හැනී බැදිලයින්නවා ඕනම චෝදනාවකද දරුවාට අධ්‍යාපනතිනෙ ප්‍රමකාරය හොඳින් කරන්න. කොරන අපකරට අලුතෙන් පන්සිියතිස් දෙදෙනෙකු එකතු වෙද්දී සම්පූර්ණයෙන් සය ලබූ හයිසිියතිස් අට දෙනෙකුට දෙවෙස්වලට යන්න පුළුවබන් පුනාා.ඒවගේම කොරුණා ආසාදතිීන් තබත්තුන් දෙනෙකු මේ අමස් සමක. කොරෝුණා බධ්‍ය සංඛ්‍යාවත් දෙසේ බසිද් දෙක දක්කා අද එහෙන ගියා. අදදිනී වාර්තා වුණු කරෝුණ සාදිතින්, පන්සිීතිස් දෙදිනගගේ හර්සය හත්ත යාට දිනෙකු, මිුව ොඩ ඇඟලුම් කරමාන්තශලාවින් සහ, පැලෙ ගොඩ මත්සෙ වෙළඳපල කොරණාපකරේ ஆස්ශ්‍රිතයින්. බඳනාගරවලිනුත් කොරනනා සාදිතින් පනස් හතල් දෙෙකු අදවාර්තා වුණ. රොන සාධිව සිටි තුන්දනෙකු මේ අමත් සමඟ කොරන අමරණ සංඛ්‍යාව දෙසේ විසි දෙක දක්වා එහළගියා මීතිරිල ප්‍රදේශය පදිංචිව සිටි පනසතුන් හැවරදි පිරිමි පුදග කලෙකු වතු පිවල මූි රහලේදීමේ කියා බෙරුුවල ප්‍රදේශය පදිංචි සිට හැට දෙහැවරදි පිරිමි පුද් කලෙකු ජාතික බෝමන රෝග විද්‍යාතන දීමිය ගොස්තිමෙනවා. කොළොම දාහත ප්‍රදේශයේ පදිංචාස න්නාව හැවරරිදි පුදගලෙකු පසුගේ හය වනදා නිවසේදීම ගොසතිබව රජ ප්‍රෞෘතිද්‍ය දෙපාර්තමේන්තුව නිේදන කලා ඒනුව මැටින් වාර්ාවනක. COV-19 සමස්ත ආසාධතින් සං්‍යාව හදලි සයිදහා සත්සය අසුවක්. යිදහස් නමසේ දෙෙනෙු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. තිස් නමදහ හයිසේ හැටෙක් නෙකු පූර්ණ සුවේ ලබා රෝහල්වලින් පිටව කොස්තිබෙනවා. විශේෂක්නීෙන් කණඩයමකගේ සහාගතෙන් සිදුකරනු කරෝන අර දාහන පිළිමදදීරණය අමාත්‍ය පවිත්‍ර වන්‍යාර්චි පහත්මියය අදදිනේ පාර්ලිමේන්තුව සභහගත කලා. විශේසක්ය කමිටේ නිර්දේශ වීති මෙන්නේ කොරෝනාා රෝගෙන්මයන පුද්ගලයන්ගේ මර්තදේහ ආදාහනය කළ යුතු බවයි. එම නිසා එම පැහැදිලි නිර්දේශය අප ක්‍රියාත්ම කරනවා වගේ එනි. විසේක්ඥ නිර්දේශයන් සාමාජයේ ආගමික දේශපාලික හෝ වෙනත් කිසිම පුද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් නොකරන බවත් කාර්මිකව සඳහන් කරන. මේ අතර ලෝක ෞඛ්‍ය සංවිධානය කොවවැක්ස් ක්‍රමවේද ෝසේ ලංකාවට එන්නත් ලබාගැනීමට කටයුතු කරන බව. අමත්්‍යවරය අදදිනේ නැවදත් සුඳහන් කලා. ලෝක සෞඛ්‍යංවිධානයට අනුබදධ කොවැක්ෂ්‍යන්ත්‍රනය ඔස්සේ එන්නත් ලබාගැනීමට අමතරව. චීනය රුසියාව හා ඉන්දියාව යන රටවල් සමඟ එන්නත් ලබාගැනීම සඳහා. රජ්‍යාන්තික මට්ටමේ සාකච්ඡා සිදුකර ඇත. කොවැක්ස් පහසුකම් හරහා එන්නත් ලබාදීමක් සිදුවනු මිස එන්නත් මලදී ගැනීම සඳහා මුදල්ලාධාර සැපීමක් සිදුවන්නේ නැත. විසේ වෙතත් ෆයිස එන්නත කොවැක් සරහා ලෝක සෞ්‍ය සංවිධාය ලබා දෙන්නේ නම් නැ. එය ජනතාවට ලබාදීමට කටයුතුකන්නු ලැබේ. දේශය වෛද්‍ය ක්‍රමාණුව කොවිඩ්රෝකීන්ට ප්‍රතිකාරකිරීම සහාවසර ලබා දෙල් ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරතිබෙනවා. මධ්‍යම පල්ලාත්තේ ල්ල කල්ේ ඇරෝල සඳහා කොවිටරෝගෙන් සති දෙක තුනක පම්මණ කාලෙක සිට ඇතුළත් කරමින් ඔඕන්ට ප්‍රතිකාර ලබාදෙමින් පවතිෙනවා අපි දැනට සැලසුම් කරනවා ආර්වේද වෛද්‍ය ක්‍රම අනුගමනය කරමින් ඇ ප්‍රතිකාර පද්ධතියම කොවිටරෝගේ සඳහා යොදාගනමින් සියලු තාක්ෂණික වාර්තා ලබගින් මේ ආරවේද අවසද කොතෙක්දුරට ප්‍රතිකාර සඳහා සුදුසු වනවාද කියනෙක පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ඉදිරියේදී අපි නාමන්න රෝහලදී වන්නම කොවි. පෝගීන් සඳහා දේශය වෛද්‍යක් ප්‍රතිකාර පද්ධතියක් ඔස්සේ ප්‍රතිකාර කිරීම සඳහා කටයුතු සංවිධානය කරමින් තියෙනවා. ඒ සඳහා අපි සෞඛ්‍ය මත්‍යන්සිය අනුමැතිය ලදවහාම ඒ පිළිබඳව කටයතු ආරම් කරන්නට බලපොත්තියනවා. පාසල් තුළ කොෝන අසාධතිී ිහි ොවනාකාරෙන් ප්‍රියාකිරීම වගකීම ගුරුවලුන් සහ දෙමෝපියන් සතු බව සෞඛ්‍යංශාව දහරණය කරනවා.ඇයම් කිසිවිදියකෙන් ගුරයකට හමැත්තම් පසල් ශිෂ්‍යයකට. කොවිද්ධහන හාහමාන්න රෝග ලක්ෂණ තියෙනවානක්. ඔුන් පාසල්ට පැමණීමෙන් වැල කෙන්වන. වගේ ඉතාමත්ම ඉක්මනින් වෛද ප්‍රතිකාර ලබාගන්නවන. යම් කිසි කෙනෙක් පාසල දේ වගේ අසනීපතත්ත්වයකට ගොදුර වෙනවානන්. වහම ඔහු ෝ ඇය පාසලේ අනිත් අයගින් වෙන්කර තබල ඉත් වෛ්‍යපදෙස් ලාගෙන අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න එක වැදගත්වෙනවා. ්‍රීච්ව හරයා ළම රෝහලේ කාරයම්ඩලේ තුළ, කොරෝණ නැති පරිසරයක් අියෝග මැද ඇතිකර ඇති බව ෝහල් අධ්‍යක්ෂවරයා පවසෙනවා. අපිට ගොඩක් අියෝගට මෝන දෙ සිද් වුණා ඒ අත අපගේ කාර්මණ්ඩලේ ආසන්නවසෙන් හැටක රාසන්න ්‍රමාණයක් ආසාධනයට ලක් වුණා අද වෙන විට අපගේ කාර්මන්ලේ කිසිම කෙනෙක් ආසාධන ලක්න වෙන මටමට පත් කරගෙන තියෙනවා. ඉතාමත්ම කරගාට කියයන්ඩ පසුගේ දෙනවල කුඩා දරුවන් කීප දෙනක් මේ කොර රෝගීතත්වය නිසා ජීතක්ෂර පත් වුණා ඒට ප්‍රධාම හේතු වෙලා තියෙන්නේ දෙමාපියන් මේ දරුවන් ගොඩක් අසාධතත්යන පත්තනතෙක් මගේ නිවිශස්ල තියක්ග නිදර තියෙන ඒ නිසා ඕනෑ අවස්ථාවක ද උබගේ කොඩා දරුව රෝගි ඇ තිබේනම් අසාධ්‍ය වනතෙක් ඉන්නතුව රෝට් රැඟෙන්න්න අපි ඕනෑ වෙලාවක ප්‍රතිකාරකිරීමට සූදානම්. රත්නපුර දිිස්ත්‍රික්කයේ පවතින කොරෝණ අවධානම හේතුවෙන් රත්නපුර මැනික් කොටුව ප්‍රදේශයේ ව්‍යපාරික කටයුතු කරන මැනික් ව්‍යාපාරිකින්ගේ පCR කිරීමට අද කටයුතු කරනා. එහ ඒ සහා ව්‍යපාරිකින් දැඩි විරෝධයල්ලො කලා. පුර ඇහලියකුඩ විතිකල යන ප්‍රදේශවලට මැනික් මිලදී ගැනීමට පැම්ිණේන ව්‍යාපාරකින් සෞඛ්‍ය උප දෙෙස් අනුගමනේ නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් පැළ නගීදි වනෙනවා මැනික්ොරා පුකුරක් බිහිවීමේ දැඩි අවධානමක් පවතින පවයි දිස්්‍රික්ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මිය පවසන්නේ.

ජනතාව තමි පිසිර් පරීක්ෂණ කලාට පස්සේ මේ ජනතාවගේ හැසිරීමේ තියෙන අක්්‍රමවත් බව නිසා තමයි මේ රෝගකාරකය අනිත් අයට යන්නේ PCR කරලා ඒ එපතිඵල එනතෙන්. තමන්ගේ නිවසම රැදිලන්නවම් ඒක තමා වඩා වැදගත්තෙන්නේ කියමී තත්වය දිගින් දිගටම ගියත් අපේ දිස්ත්‍රික්ක ඉතාමත්ම ආනාරක්ෂිත තත්වයකට පත්වෙෙන්න්නට පුළන්. මට බදතිෙන්නේ අන්තිවට මැනික් පොකරකුත් අපිට ඇතිවෙයිද කියලා මේ ගොල්ලම් මේ හැසිරෙන ආකාරයනුව. යහපාලිනර් වචයෙන් වී කබඩාවක් කරපු මත්තල මේ වෙන කොට චාති්‍යන්තර ගොන්තොට පොලකතත්වේට පත් කරපු හැටි. අද පාදලිමේන්තුවේද හෙලු කෙරුණ. වර හා ගුවන්තොට පොල සංවර්ධන බදු පනතයටටතේ නියෝක හතර කනුමතකිීමඇතුළ නියමයන් කෙහිපයක් පෙිබඳ විවාතය. අද පාදලිමේන්තුවයි පැවැත්වන වෙලවෙද මේ ැන ප්‍රකාශ කෙරුණේ. බුද්ධමේ දේපළ සංශෝදධන පනත්කෙන්ටුන් පත දෙවන වරකවීමේ විවාතේද අද සිදු කෙරුුණා. ගොන්තො පොල සේවද නිහස්කිීම මහ රට ලබෙන්දෙැති නාදේමති ැති කල්ලා රට ජනතාවත් අනතතුරට පත් කලතිනවා ගුවන්තොට පලේ වී ගඩා කරම දත්වට පහුගේ යහපාන රජය කාල තුළ කටතු කලති. වයාා ගෙන්මා ගැනීමට ආකර්ශණය වැඩපිල්ලක් ඒ සාන දෙන වැඩපි ලක්තමයි. අපි රජයේ විසින් ක්‍රාත්මක් කලතින්. එනිසා තමයි කැපැත්ෙන් එෙන් බාකින් ටක්ක ැතිි කරලලා අයි පැත්ෙන් ලෑන් ින්ං ටක් එක ඩුකරල්ලා එවගේම පාකිින්. ත් අඩු කල තියන්නේෙ. අපිටේ ගුවන්ඥානා මත්තලට ගන්නලාි පුළන්තරන් සහ දන ගවන්තට බලෙන් ප්‍රයජනයක් ගන්න පුලන් මේ එක හමදාම කරන වැඩක්නේ පොඩි කාලක මයි බල දල ගන්නවා ගුවන්තොට පොලේත දීපු සහන යුක්‍රයෙන් ගුවන්ඥා ගෙන්න්න ගෙනක්. පෞ කියිය මාස දාහයක්ත් සේ ගුවන්තටම් ක්‍රියාත්මකර නොවීම නිසා. බිලියන දෙකයි දසුම හත්තරක පහඩුවක් වෙල තිනවා. අද මත්තල නැවත සක්විය ගුවන්තොට පොලත් බවට පත් කරන්න ආණ්ඩුව කටිතු කරෙන යනවා. වැඩර සමහරෝ රුපියල් කෝටිකානක ලොතුරැයි චෑක්‍රහණයක් කළත්. එ මුදල් නිරාපරාතේ වියදම් කරගන්නවා. ඒවගේ අයගේ මුදල් ඔවුන්ගේ පවුල්වල වගේ අවසානයේ වටේ යහපත වෙනුවෙන් ජොදවන්න කියලයි අගමැතිතුමාන් නම් කියන්නේ. ඕනජිත් සමහරු මුදල් පරිහන්නේ ගැන හරි අවබෝධකින් කටුදු කරන්න නැති නිසා. ඒවගේ ජෑග්‍රහකයන් හිටපුතත්ව රත්වඩට පහලට ඇදවැඩව කියලත් අගමැතින් මහිද රාජපක්ෂමහත්මයක් පෙන්වල දෙනවා. සංවර්ධන ලුතරයි ම්ඩලේ කෝටිපති කපෘකහා ජයෝතා ලුතුරයි වලින් බිහි වූ සුපරි කෝටිපති චයක්‍රහකින් දෙදෙනකුට අල්ියග මන්තිවේදී චික්පත් ලබාදීම අවස්ථාවේදී. අග්‍රාපාතිවරයා මේ බව්‍යාසිටියේ. ලුතරයි ජයක්‍රහණින් ලබාකත් මුදල් තමන්ගේ පවලේ වගේම? දරුවන්ගේ අනාකතය වෙනුවෙන් විතරක් බය කරන්න කියලයි අගමැතිතුමා මේ පිරිසට සෙහිපත් කළේ. කෝටිපති කපෘුක හයිසේ පනස් දෙවනවාරේ සුපරි චයමල්ල රපයා ලටකෝට ඇත්තෑ නවලක්ෂයකට අධක මුදලක් දිනාගත්? අබන්පොල Kප සුනිල් ජයෝදා එක්දහස් හත්සිය දහත්වනවාරේ සුපරිජයමල්ල වෙන රුපල් පන්කෝටි හැත්තෑ ක්ෂයකට අධක මුදලක් දිනාගත් ගල්ගමුයේ AජPGG කොඩිතුවක් වෙන බහත්තුරන්ට අගමැතිතුමාතින් චෙක්පත් ප්‍රධහනය කෙරුණා.. වතුකම්කරවන්ගේ දිනක වැටපු රුපියල් දහසක් කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ලේ දැනුවත් කරන බව අමාත්‍ය නිමන්සිරි පාල්ද සිල්වා මහතා කියාසිටියා. වදකම්කරුවන්ගේ වැටුක් කටලුබ පෙළිබඳකම්කරු අමාත්‍යංශී තිබුණු සාකච්වකදේ. අමාතවරයා මේ පව පැවස්වා. සක්චාවෙන් පස්සේ ජණ්ඩ කියේ පාර්ලිමින්තුවන්ත්‍රී වඩිවල් සුරේශ්මහතා. මාත්‍යවත නිදිරියේ ේවේ රුපල් දහස්සේ වැටුපෙ ලබාතේ වගකීම කම්කරු ඇඹතිවරයාට පැවරෙන පවයි. රුපියල් දාක් මෝලික පඩි වතුකර ජනතාවට ගෙමන කියලා බෞගිය බදට්ටකෙද ර දමත්තුමා පල්ලිමතති ්‍යාසිටිය. එවගේ මේ පිබඳව කීපසර පාලිමිතය කතා කරකොට අන්ඩු පක්ෂ විපක්ෂ සියලුම ර මැතමතුරන්ගේ බලාපපුරතු අතිබල රපියල් දක් න්නන නෙ නත්ව තු සංමැත්තක්ක අදසාකච්ඡාවේදී. අවධානම ඉන්නකොට එයාලගේ ප්‍රපෝසක එම පෙන්න්න අපි මේ සියදේම කම්කර ඇමත්තුමට බාර දුන්න මේක ගැසට කර රුපල් දක් න්න චතර. මේක ෙ කොටස. ඇමති නිමල් සිරිපால் සිල් මහතා සාකච් ද කරුණු පැහැදි කලා. පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් වුවමාරපීමක් සිදනා දෙපි රිසාතර එකඟත්යක් ඇතිකර ගැනීමට හැකියාවක් ඇති වුණේ නෑ ඒනිසා කම්කරවා අමාත්‍යවරයා වශයෙන් මට සිදු වෙනවා වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් වෙලා හාම් පුතුන්ට රුපියල් දාහේ වැටුප පතුකම්කරුවන්ට කිවීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් සලසා දෙන්න එනිසා මම අමාත්‍ය මණ්ඩලේට එන සෞන්දා වෙන විට මේ තත්ත්වය වාර්තා කරලා මා ගැනීමට ලාොරොත්තු වෙන විකල්ප ක්‍රියාමාර්ගයක් අමාත්‍යී මණ්ඩලයට දන්නවලා ඒ සඳහා අවසර ලබාගෙනකිසේ හෝ. වතුකම්කරුවන් වෙත අප රජේ මගින් ලබා දෙලද පොළොන්දුව යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර. ලෝකේ දරුණුම ත්‍රස්ථවාාතිීන් පරාචයකරපු අපේ හමුදාව දැන් කෘෂිකාර්මික යුද්ධටත් මුලපුරලා ඒ යුද්ධට මුොහුණ දෙන තමයි අපඒ යුද්ධ හමුදාව ක්‍රෘෂිකර්ම බලකායකුත්. ශ්‍රී ලංකා යොදහමුදා කෘෂිකාරමහා පශෂු සම්පත් බලකාය නිලවශයෙන් පිහිටවීම අද සිදු කෙරුණේ යුදහමුදාාපතිය ජෙනවල් ශවිත්‍ර සිල්වා මතාගේ ප්‍රධානත්වයෙන් දෙවන පුරාවිස්සරුණු ක්‍රමවත් කෘෂකාර්ික උපයමාරකික සැලස්මක් අනු යමින් මෙම පියවරකි නැතිබෙනවා. අගේ එකතුළ ක්‍රෘෂි හාසත්ව නිශ්පාධනීහල නැවීම වැඩපිළිවෙලද මේ තුලින් ශක්තිමත්වනවා. නව බලිකාය බලෑනිපාකිනිසමන් වෙතයි. එක් බලෑනියකට නිලදහරින් විසි අටධනකු මෙෙන්ම සෙසු නිලියන් හදසය විසි පහක් ඇතුළත්. ප්‍රෘෂිකරමහා පෂු සම්පත් අධක්ෂ ජෙන්නරල් මේච ජෙන්නරල් ඉන්ද්‍රජෙත් කධනාරචි හතාගේ අධේක්ෂණ යටතේ නොව බලිකාය ක්‍රාත්මක වනවා. ජුද්ධේ ජයකත් ආකාරයටටම කෘෂිකර්මාන්තේන්ද ජාතිය ජයක්‍රහතිය කරා රැගෙනයාම රණ විරුවන්ගේ අපේක්ෂාවයි. ශ්‍රලන්ක අයුදහ මුදාවේ. තක් ෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණඩලයක් තිබුණත් එතාමත් සුළු භූමිභාග ප්‍රමාණික පමණක් මෙම කෘෂිකාර්මාන්තය කිරීමට අපි කටුතු කළ තිබනත් මෙමගින් අපි විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ආහාර අවශ්‍යතාවෙන් යම්කිසි කොටසක් හෝ. යුද හමුදාව ආහාර සුරක්ෂිත භාවයක් සහ ස්වම්පෝෂණ වීමට අපි උත්සාහ කරු ලබනෝ. එපමණක් නෙවෙෙයි අටේ ජනතා වෙනුවෙන් කෘෂිකර්ම ශේෂ්ට්‍රෙන් රට ස්වම්පෝෂිත කිරීම සඳහා ගන්නා උත්සාහයට ප්‍රමුඛදායකත්යක් ශ්‍රී ලංකා යුදහ මුදාවෙන් අපි ඉදිරි කාලසීමවිදී මෙවැනි බලකායක් හිටවීමෙන් අපි බලාපොරොත්තු වෙනවා.. ඔඩුවිල දම් සිරිස්වාමිණන් වහන්සේගේ ගාතනයට සැකපිට තවත් හතර දෙනකින් අතරංගුවට අරන්තයෙනවා. හංවල්ල තුමූදර ප්‍රේශය ආර්‍යයක වැඩවිසූ පூජ උඩවිල දම්ම සිරි ස්වාමින්න්හන්සේගේ ගාතනී සම්බධයෙන් සැකකරුවන් තුන්දලිකුහ එක් සැකකාරක අත්තඩங்கොටගෙන අධකරණට ඉදිරි පත් කරුණා. එම සියලු දෙ ලබන දසමනදා දක්වා රක්ෂි මන්දනාගාර ගත කරතිබෙනවා. සිදිය සම්හදෙන් තවත් සැකකාුවන් හතර දෙෙකු මරිහන විශේෂ විමර්ශණ එකක මගින් අත්තරගුවටගත්තා. ඔවන් අතරங்குට ගෙනඇති හඳුරගැනීමේ පෙරට්ුවකට ඉදිරිපත්කිරීම සඳ. මෙම ගාතන සඳහා යොදාගත් ෑන් රත්තය ්‍රීෝදරා. ත් යතුරු පැදයක්ත් අපොලිස් භාරයට ගෙන තිබෙන ස්වාමීන් වහන්සේ විසින් පරිහරණය කරනුලද දින පොත් බැංකු පතක් ස ලිපි ගුණනුවක් මා කොල්ල උතුර්‍රදශය නිවසක තිබ ්‍රයගැනති බෙනවා තවදුරටත් මේ ගැන විමර්ණන සිදුකරු බනවා අපගේ පත්‍රී ප්‍රධහන පෘක්ති විකාශ අවස්ටන් වනවා ඔබටස්ුබරචක් පයිබෝවන්